අමරිකානු GSP බදු සහනය මෙරට ඇඟලුම් සඳහා හිමි නොවන බව වාණිජ දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජෙනරාල් නිමල් කරුණාතිලක මහතා පවසනවා. එහෙත් මෙරට නිෂ්පාදිත භාණ්ඩ රැසකට ලබන 22 වැනිදා සිට අමරිකානු GSP Plus බදු සහනය හිමි වන බව නිමල් කරුණාතිලක මහතා සඳහන් කළා. එතනදී ලංකාව තීරබදු හම්බෙන පදු සාහන හම්බෙන සාහන වශයෙන් වැඩෙන්නේ රබර් භාණ්ඩ, කණිකා ස්වර්ණාභරණ, එතකොට සෙරමික් ෆ්ලෝ ටයිල්ස් වෝල් ටයිල්ස් වගේ භාණ්ඩ, මත්ස්‍ය නිෂ්පාදන වගේ දේවල්. ලංකාව 2017 ඇතුළත සම්පූර්ණ අපරාධ වටිනාකම අමෙරිකාවේ ජනපදයේද අමෙරිකානු ඩොලර් 2.8 බිලියන් කර සංඛ්‍යාවක් වුණා. ඒකෙන් ඩොලර් මිලියන 193කට විතර වාගේ අපිට GST වැඩි සාහනේ හම්බුණා. ඇත්ත මේකේ මූල්‍ය මේ වාසි යන්නේ ඇමරිකාවේ අපේ භාණ්ඩ ආනයනය කරන මේ සමාගම් වලට. නමුත් ඒකෙදී අපේ භාණ්ඩ වලට වැඩි ඉල්ලුමක් ඇති වෙනවා. මොකද අපි මේ මැදින් කරන්කාරී භාණ්ඩ බවට පත් වෙන නිසා තීරබදු නැතුව අත ඇතුළට විලඳපුරට මේ යන නිසා. අවත් කියන ඕනු දෙයක් තමයි විශේෂයෙන්ම මේ මේකට රෙදිපිලි අඩංගු නැහැ. මොකද ඇමරිකාව තුළ එදුපිලි කර්මාන්තයේ සංවේදීන සෙන්සිටිව් කර්මාන්තයක්. ඒ නිසා අමරිකාවේ ඒ GSP සාහනයට මේ එදුපිලි ඇතුළත් නැහැ. ඒ නිසා එදුපිලි හැර අපි යන සෑහෙන භාණ්ඩ ප්‍රමාණයකට තමයි කලින් සඳහන් කරපු ඇතුළුව අපිට මේ GSP වැඩි සාහනය හම්බ වෙනවා. මේක සම්පූර්ණ තීරබද්ධ නිදහස්ව අපිට අමරණය කරන්න පුළුවන් ඉනෝ වෙනකොට.